මාස තුනක් විතර මේ අකමැත් ටෙම්ප්ලේ කරේ. බලින් නෙමෙයි මල්ලි ඔය ඇහුවේ නැද්ද? ඇයි මාව සිලෙක් කරේ කියලා. මම හිතන්නේ පර්ෆෙක්ට් ඔයා ගහන්න ඇති කියලා රිදම් එකට. ගැහුවේ නැහැ පර්ෆෙක්ට්. ගැහුවේ. නිකවත් දන්නවනේ ගැහුවේ නැහැ. ඔයාව ගැලපෙන්නේ මේ දෙයට තමයි කියන එක තමයි එයාලා කියන්නේ. ෂොකි බෑන්ඩ් එකෙන් අයින් වුණා කියලා ආරයක් කියනවා. අමාරුයි මලේ කරා මේ වරද්ද වරද්ද වරදිනවා. ඊට පස්සේ මම කිව්වා මට අයින් වෙන්න ඕනේ තයි. මට මේ කරන්න අමාරුයි මේක. තරුණයා ඔන්ලයින්. රසවතුන්ගේ පාරාදීසයේ චාරිකාව තරුණයා ඔන්ලයින් බෑන් බෑන් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක ආදරෙන් අදත් එකතු වෙන ඕගොල්ලෝ හැමෝටම අයිබෝ වේවා. පටංගම් ප්‍රෝග්‍රෑම් එක එයා පැත්තේ ඉන්නවා ලස්සන සුන්දර ඕගොල්ලෝ ආදරය කරන තරුවක්. සියදුව බ්‍රේව් සංගීත කණ්ඩායමේ හැඩකාරයා, වැඩකාරයා, විෂයකාරයා, දගකාරයා ආරෙ ඔක්කොම. ශකි ශකි ඉන්නවා මගේ එයා පැත්තෙන්. ශකි ඕගොල්ලෝ ආදරය කරන ආදරණීය තරුවක්. ශකි ටිකක් කතා කරන්න අකමැති වුණත් කතාව සඳහාද අපි ඉඳව ගත්ත වැඩ තමයි. ශකි ඉතින් මල්ලි අයිබෝවන් ආදරෙන් පිළිගන්නා ප්‍රෝග්‍රෑම් එකට. ශකි මීට කලින් අපේ ප්‍රෝග්‍රෑම් එකේ අවසර ගන්නවකට කලින් හිටියා. ලොකු කතාවක් කරේ නැහැ එදා. ශකි ගැන පෞද්ගලිකව අපි කතා කරන්න තමයි අද මෙතෙන්ට ගෙන්නලා තියෙන්නේ. ඉතින් ශකි කොහොමද අලුතෙන් අවෝඩ් එකක් හම්බුණා? අපි දැක්කා පහුගියදා පැවැත්වුණා බෑන්ඩ්ස් වලට අවෝඩ්ස් දෙන යම් කිසි කණ්ඩායමක් විසින් කරපු දෙයක්. ඒකෙදිත් අවෝඩ් එකක් හම්බුණා ලංකාවේ ජනප්‍රියම රිදම් ගිටාර් වාදන ශිල්පියා වශයෙන්. ඇත්තද? ඇත්තනේ. අවෝඩ් එක හම්බුණා. කතාව ඇත්තද දන්නේ. ඇත්ත නිසානේ හම්බේ. ශකිට මම හිතන්නේ ශකි තමයි මේ කාලේ රිදම් ගිටාරේ හද බැඳගත් ශිල්පියා බොහෝ තරුණ තරුණියන්ගේ. තරුණියන්ගේ විශේෂයෙන්. නැතිනේ. තරුණියන්ගේ තරුණයන්ගේ තියෙන විශේෂකාරීත්වයේ දඟකාරීත්වයේ ශකීට එහෙමම තියෙනවා. ශකීගේ මේ කතාව ඇරඹෙන්නේ කවුද? කොතනකදී? මොන කාලේ? ස්කෝලේ යන කාලේ තමයි ඇස්සනම් ගිටාර් එක ගන්න පටන් ගත්තේ. ඒ වුණාට ඒ ලෙවල් කරලි වල්ලා ලීඩ් ගිටාරිස් කෙනෙක් විදිහට තමයි මම පටන් ගත්තේ ඇස්සනම. ඊට පස්සේ 2013 අවුරුද්දේ අජිත් පිටානිගේ අයියා සේදු බ්‍රව බෑන්ඩ් එක පටන් ගත්තා. එතකොට ඒකේ මේ ඔඩිෂන් තිබ්බා. ඔඩිෂන් තිබ්බම ලීඩ් ගිටාරිස් විදිහට තමයි ගියේ. ඒ වුණාට මම බලෙන් දැම්ම රිදම් ගිටාරිස් කියන දේ. ඊට පස්සේ ඉතින් ටික වෙලක් ප්ලේ කරා. එහෙම තමයි. කොහොමද ශකි මේ දැන් ලීඩ් ගිටාර් වාදන ශිල්පියෙක් එකපාරම දාපුවාම දැන් ඔයා රිදම් ගිටාර් එක ප්‍රැක්ටිස් කරලා තිබ්බද? හදාarලා තිබ්බද? නෑ. ප්‍රැක්ටිස් කරලා තිබුණා. මම ඇත්තටම මේ ඒතර කෝඩ්ස් විතරයි දන්නේ. පැටර්න්ස් මොකුත් දන්නේ නැහැ. ඒ කියන්නේ මේ ගහන්න හිතාගෙන නෙමෙයිනේ. බලෙන් නෙමෙයි. ඊට පස්සේ ඉතින් මාස 3ක් විතර මේ අකමැත්තෙන් ප්ලේ කරේ. ඒ කියන්නේ හරියට ප්ලේ කරෙත් නෑ. අර කැමති නැති ප්ලේ කරේ. ඊට පස්සේ ඉතින් හිතුවා නෑ දැන් මේක නේ මගේ ජොබ් එක. මේක මම කරනවා කැමැත්තෙන් කියලා. ඊට පස්සේ ඉතින් හිතාගත්තා මේ ඉස්සර තිබ්බ හිතේ මේ අවදාරි ලංකාව නෝ දන්න මේ ලීඩ් ගිටාරිස් කෙනෙක් වෙනවා කියන එක. ඊටස්සේ දැන් හිතුවා නෑ දැන් මේක මගේ ජොබ් එක. දැන් මම රිදම් ගිටාරිස් කෙනෙක්. ඒ නිසා මම මේකෙන් දෙයක් කරලා පෙන්නනවා කවදා හරි මේ මම වගේ කෙනෙක් වෙන්න ඕනේ කියලා තව කෙනෙක් හිතන තත්ත්වයට එනවා කියලා හිතුවා. දැන් ඒක ඇවිල්ලා ඉවරයි. ඒක අපි දන්නවා. 아무තෙන් කියන්න දෙයක් නෑ කාටවත්. ලංකාවම දන්න රිදම් ගිටාර් වාදන ශිල්පියා වුණා. ලංකාවේ අර කියපු විදිහටම ගොඩක් අය ෆලෝ කරන රිදම් ගිටාර් වාදන ශිල්පියෙක් වෙලා ඉන්නවා. ශකි මට හරි පුදුමයි. කොහොමද දැන් ඔඩිෂන් එකකට යන්නේ ලීඩ් ගිටාර් වාදන ශිල්පියෙක් විදිහට? දැන් අජිත් අයද ඔඩිෂන් එක කරා? නැහැ. එතකොට අජිත් අයත් හිටියා. ඒ දවස්වල සකුරා බෑන්ඩ් එකේ හිටපු කෙනා. පන්න සකුරා බෑන්ඩ් එකේ තමයි හිටියේ එතන ඔඩිෂන් එකේ. තව වෙනම දෙන්නෙක් විතර හිටියා. එතන උනේ මේ ලීඩ් මම ප්ලේ කරනවට දුන්නේම නෑ මම හිතන්නේ. එතකොට ඒ වෙද්දි මේ ලීඩ් ගිටාරිස් කෙනෙක්ව සහ තව කීප දෙනෙක් කීබෝඩ්ස් කෙනෙක් එහෙම අරගෙන තිබ්බේ. ඊළඟට මේ අජිත් අය මට කිව්වා ඔයා පොඩ්ඩක් දැනට මේ ඔඩිෂන් එක නෙමෙයි දැනට ඔයා පොඩ්ඩක් ගහන්නකෝ කිරිවල්ලා කිව්වා. ඉතින් අර මේක මම කොහොමද ගහන එක නෙමෙයි ඉතින් වැඩක් නැහැ කියලා මම ඉතින් කෝඩ්ස් ටික දාන්න ටික වැඩ ටික දාලා පොඩ්ඩක් ගැහුවා නිකන්. අර නිකන් يعني ඒක නිකන් ඉවලේ ගැහුවේ නිකන් ආතල්ලෙකට වගේ සීන් එක. ඒක යාලට සෙට් වුණා. ඒකෙන් පස්සේ තමයි මේ ඔයා හරියන්නේ ඕකට මේ වලේට ගන්න එපා මෙහෙමයි කියලා දැන් මම ඊට පස්සේ මම ඉතින් බෑම කිව්වා. කැමති නැහැ මෙහෙමයි කියලා. ඒ කාලෙ ඉතින් අර තිබ්බ මේ ආර්ථික ප්‍රශ්න තිබ්බා අපිට එහෙනට. ඒ දේවල් එක්ක ඊට පස්සේ එහෙම තමයි මේ කමන්නේ දැන් හම්බුණු එක මේකනේ කියලා කරන්න පටන් ගත්තා. පස්සේ කාලෙකවත් මල්ලි ඔය ඇහුවේ නැද්ද? ඇයි මාව සිලෙක්ට් කරේ කියලා. දැන්
මම හිතන්නේ පර්ෆෙක්ට් වා ගහන්න ඉති කියලා රිද්ම් එකේ. ගැහුවේ නැහැ පර්ෆෙක්ට්. ගැහුවේ. කෙනෙක්වත් දන්නවනේ ගැහුවේ නැහැ. ඒ කාලේ ඒක බෑනේ ඉති එකපාර. ඔව්. ඔයා ඇහුවේ නැද්දයි මම සිලෙක්ට් කරේ කියේ. ඇහුවේ කියන්නේ එයාලා මේ කිව්වේ දැන් එතකොට ඒ බෑන්ඩ් එකේ කට්ටියත් කිව්වේ මේ මෙහෙමයි ඔයාව ගැළපෙන්නේ ඔයාගේ ඒ කියන්නේ අර බොඩි ලැන්ග්වේජ් එකයි. එතකොට අපේ ඇඟෙන් ආයාසෙන් එන දේවල් ටිකක් තියෙනවානේ. ප්ලේයින් වල වුණත් ඒ ටිකත් එක්ක මේ ඔයාව ගැළපෙන්නේ මේ දෙයට තමයි කියන එක තමයි එයාලා කියන්නේ. ඉතින් ඒ නිසා ඔයාට මේ කරන්න පුළුවන් මොකද ලීඩ් গিටාරිස් කෙනෙක්නේ. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් රිද්ම් গিටාරිස් කෙනෙක් විතරක්ම වෙලා හිටියානම් එතකොට දන්නේ ඒ ටික විතරනේ. ලීඩ් গিටාරිස් කෙනෙක් වුණාම එයා කොහොමත් රිද්ම් ඒ කියන්නේ කෝඩ්ස් ප්‍රැක්ටිස් කරන් ඉන කෙනෙක්නේ. එතකොට අර මේ සාමාන්‍ය රිද්ම් গিටාරිස් කෙනෙක් වැඩි දෙයක් කරන්න පුළුවන් මේ ලීඩ් গিටාරිස් ඒ කියන්නේ গিටාර තුනම ප්ලේ කරන්න පුළුවන් කෙනෙක් වුණාම සාමාන්‍ය තනි ඉන්ස්ට්‍රුමන්ට් එකක් ප්ලේ කරනවට වඩා දෙයක් කරන්න පුළුවන්. කවුරුත් ශකීත කියලා නැද්ද? මේ තරු ලක්ෂණ තියෙන නිසා තමයි ශකීව එතනට ගන්න නැත්තේ. එහෙම වෙන්න පුළුවන්. එහෙම මේ චන්දන අයියා කිව්වා. සකුරා ඒ දවස්වල හිටපු චන්දන අයියා. එනම් චන්දන අයියා කිව්වා ඔයා මේ උඹ තමයි මචං සෙට් වෙන්නේ උඹ ස්ටේජ් එක මැද්දේනේ රිද්ම් গিටාරිස් එන්නෝනේ ස්ටේජ් එක මැද්දේ මේ උඹ හිටපුවාම ඒක ඇති මුළු ස්ටේජ් එකම ගියා. අනිවාර්යෙන්ම දැන් මගේ නිගමනයත් ශකීව තෝරගන්න ඇත්ත. ශකීගේ තියෙන ඕගොල්ලොන්ටත් පේනවා ඕගොල්ලෝ අතර ජනප්‍රියත්ව වෙන්නේ ඒ නිසා තමයි. ශකීගේ ඉස්සරහ භගවන් අතිශය ජනප්‍රිය කාලයක එළඹෙයි කියන අපිට పూర్ව අනාවැකි ඉදිරිපත් කරන්න පුළුවන් ලක්ෂණත් මතුවලා තියෙනවා. මම හිතන්නේ මගේ තියෙන අත්දැකීම් පළපුරුද්දක් එක්ක රණුගත් පිළිගනි මේ රණුක ශකීගේ තියෙන තරු ලක්ෂණ තමයි ඒකට හේතු වෙන්නේ. ඇත්තේ කියලා. හරි ඊට පස්සේ දැන් යමෙකුට ඔය වගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන්. අපි දන්නවා මුත්තයා මුරලිතර ඉස්සර පාස් බෝල කෙනෙක්. පාස් බෝල කෝච් කෙනෙක් දැකලා තමයි ඔයා පාස් බෝල කෙනෙක් වෙන්න බෑ. ඔයා ස්පිනර් කෙනෙක් වෙන්න කියලා හොඳලා තියෙනවා. මේ වගේ දෙයක් නේ වෙලා තියෙන්නේ. හැබැයි ඒකට ඔහු ප්‍රැක්ටිස් කරනවා. එනවා. ශකී කොහොමද මේ හැදෑරීම කරේ? මම හිතේ මම අකමැති මාස 3ක් විතර ප්ලේ කරා. එතකොට මේ මට එන අමාරුයි. අමාරුයි කියන්නේ මේ මුලදී මොකද දැන් මම කෝඩ්ස් දන්න උනාට මම පැටර්න් දැන් පැටර්න් මේ ගහන්න අපි පන්ච් කරන්න ඕනේ රිද්ම් গিටාරිස් කියන්නේ. එතකොට මේ දැන් මම පන්ච් කරන්න දන්නේ නැහැ. මම ඉතින් මේ මට හිතෙනවා ට්‍රයි කරනවා. කරාට අසාර්ථකයි. මාස 3ක් විතර යනකම් මේ සමහර වෙලේට ආටිස්ලා දැන් ෂෝ වලදී මේ සමහර දවස්වලට එදාට තමයි කියන්නේ අද මෙයා යනවා මෙයා යනවා කියලා. මගේ කකුල් දෙක වේවුලනවා මේ ෂෝ එක ගාවට යද්දී ආටිස්ලා අපරසියා බම් යත්න මෙහෙමයි කියලා. ඒයි බයයි දන්නේ නැහෙනේ. ඊට පස්සේ ඒ අමාරුවෙන් මාස 3ක් විතර ප්ලේ කරා මේ වරද්ද වරදිනවා. ඊට පස්සේ මම කිව්වා මට අයින් වෙන්න ඕනේ අජිත් අයියේ. මට මේ කරන්න අමාරුයි මේක. ඒ කියන්නේ මේ මම අසාර්ථකයි. මේකට ගැලපෙන්නේ නැහැ මේ මාව. ඒ නිසා හොඳ ප්‍රයෝජනෙක්ව දාලා ගහන්න මෙහෙමයි මේ කියලා. ඊට පස්සේ අජිත් අයියා සහ ඒ අවස්ථාවේ බෑන්ඩ් එකේ හිටපු කට්ටිය මේ කිව්වා මෝඩ වැඩ කරන්න එපා. හැමෝටම හම්බෙන්නේ නැති අවස්ථාවක් නේ මට හම්බෙලා තියෙන්නේ. ඒ හින්දා මේ අතාරින්න එපා අපරාධින් හැමයි. ඊට පස්සේ තමයි මම හිතාගත්තා හරි මම මේ දවසක ඒ කියන්නේ මේ දවස්වල සමහර ප්ලේස්ලා මායික ගහන්නත් කැමති නෑ. ඒ කියන්නේ මේ මදි කියලා. එතකොට ඊට පස්සේ මම හිතාගත්තා හරි දවසක මේ මෙයාලම මට මදි වෙන තැනට මං එනවා කියන එක හිතාගත්තා අනිවාර්යයෙන්ම කරනවා. ඊට පස්සේ උදේරය මහන්සි වුණා. එතකම් මම රිද්ම් ඒ කියන්නේ අදට වුණත් මං හැබැයි ඇත්තටම මේ ෂෝ බලන්නේ නැහැ. ඒ කියන්නේ අහන්නෙත් නැහැ ඒ ගහන ප්‍රැක්ටිස් මේ මොනවත් අහන්නේ නැහැ. ඊට පස්සේ මම තනියෙන් ට්‍රයි කරා මම මගේම දෙයක් හදා ගන්නවා කියලා. ඒතර මට ඒ දවස්වල ඉතින් අජිත් අයියා මේ කියන්නේ සුදත් අයියා ෆලෝ කරන්න කියලා. මෙහෙමයි සුදත් අයියා විදිහට ගහන්න කියලා. ඊට පස්සේ ඉතින් මේ එවෙලිත් මං කිව්වා මෙහෙමයි සුදත් අයියා කියන්නේ කෙලින්ම ලංකාවේ ලෙජන්ඩ් කෙනෙක් නෑ නමක් හදලා තියෙන්නේ. ඉතින් සුදත් අයියා හිටපුවාම ඉතින් සුදත් අයියා වගේ මේ මමත් ඒ වගේ දවසක මේ මම කියලා කෙනෙක් හදන්නම් කියලා. එතනින් තමයි මම පටන් ගත්තේ මාත් මගේ කියලා දෙයක් හදන අලුත් සාද්ද ඒ කියන්නේ අලුත් පැටර්න්ස් හදනවා. එහෙම කියලා ඉතින් ප්‍රැක්ටිස් කරා. උඩින්ම ප්‍රැක්ටිස් කරා. ප්‍රැක්ටිස් එකකින් තමයි ඇත්තටම මේ අද තැනක ඉන්නවා නම් සහ මොන හරි මම ප්ලේ කරන එකේ විශේෂත්වයක් තියෙනවා නම් ඒ හැම දෙයකම හේතුව ප්‍රැක්ටිස් එක. ඒ ඕනෙම මිනිස්සෙක්ට ප්‍රැක්ටිස් කරොත් කරන්න බැරි දෙයක් නෑ. ඒක මම අත්දැකීම කියන්නේ. අනිවාර්යෙන් ශකී ලස්සන කතාවක් කියන්නේ අයියා. සුදත් අයියා ඉන්නවා. සුදත් අයියා. ඔව් සුදත් අයියා. ඒක තමයි ඉවරයි. ඒ ලෙජන්ඩ් කෙනෙක් තමයි. ඔහු එතන ඔහුගේ නාමය සලිටුවන් කරලා ඒක ඔහු ඒ චැප්ටර් එක ක්ලෝස් කරලා තියෙනවා. ඒ චැප්ටර් එක කියවලා ඉවර වෙලා වෙන කෙනෙක් තව අලුත් චැප්ටර් එකක් ලියන්න තමයි අවශ්‍ය වෙන්නේ.
එහෙම තමයි මම හිතන්නේ දැන් රණාලියන් නැත්තේ එහෙම චැප්ටර් එකක් අනිවාර්යෙන්ම. එතකොට නිශාලියාගේ තියන්නේ එහෙම චැප්ටර් එකක්. හැමෝම මම කියන්නේ ඉස්සරහට වුණත් එන අය මේ අපි දිය හැමෝ දිහාම බැලුවර කමක් නැහැ. මම මේ මෙයාම වෙනවා කියන්න වෙන්න හොඳ නැහැ. එතකොට ඒක මේ හැම වෙලෙම ලකුණ යන්නේ අර මේන් කෙනාටම තමන් හැම වෙලෙම දෙවෙනියෙක් වෙනවා. අනිත් එක මේ අපි හැමෝම මම එකක් තව කෙනෙක් එක කොහොම හෝ හැම දිනම හැම තනි තනින් වුණොත් ලස්සන සද්ද ටිකකුත් හැදෙනවා. ලස්සන දේවල් ටිකක් මේ අලුතෙන් එකතු වෙනවා. ඒක මියුසික් වලට තමයි අනිවාර්යයෙන්ම. ශකි මේ පහුගිය ටිකේ දැන් අපේ ප්‍රේක්ෂකයන්ට දැවෙන ප්‍රශ්නයක් ඇති. ශකි බෑන්ඩ් එකෙන් අයින් වුණා කියලා ආරයක් කියන. පේන්න හිටියෙත් නෑ මොකක්ද උනේ දවස් කිහිපය. අසනීප වුණා. අසනීප කිහිපයක්ම වුණා. මුලින්ම මේ මගේ ෂෝ දෙකට චුට්ටකොට මෙතන ස්නායුක ප්‍රශ්නයක් වෙලා අවුරුද්දක් විතර මේ මේකෙන් තාමත් හොඳටම හොඳ නෑ. ප්‍රශ්න නම් මේ අත පොඩ්ඩක් මේ ඇඟිලි දෙක මේ සෙන්සිටිව් එක නැති කියලා වැඩ කරන්න තෝ ගියා. ඒක හින්දා ටික කාලයක් ඉන්න බැරි වුණා. ඒක ට්‍රීට්මන්ට්ස් කරා. ආයේ මේ මේ ළඟම නම් මට මේ රැපොල කියලා රෝගයක් කියන ඒක හැදුනා. ඒ හැදිලා ඉතින් එතකොටත් මාසයක් විතර ගෙදර හිටියා. හිටියා. බොහෝ දින බය වුණා ශකි බෑන්ඩ් එකෙන් අයින් වෙලාද කියලා. ඒත් එක මීට කලින් ශකි දාලා තිබ්බා ඔබේ මියගේ කීබෝඩ් වාදන ශිල්පියා පිළිබඳව ඔයා සනිටුව ඒක සටහන යොදද්දී Facebook එකේ මා දැක්කා. ඒක අපි දෙන්නම එකට එකම බෙහෙත බෙදාගෙන බීලා ගිහිල්ලා මේ මොකද්ද වුනේ කියලා. ඒ හින්දා ප්‍රේක්ෂකෙන් ඒක පිළිබඳවත් ගොඩක් බය වුණා මම හිතන්නේ ආගේ ආදරණීය රසිකයි. ඒ කියන්නේ අපිට අපි කිහිපදෙන්නටම අසනීප වුණා අර මේ වෛරස් එකක් තිබුණ කොරෝනා වගේ එක. ඒකෙන් එතකොට මේ එයාට හැමතැනට ඒක වැඩිපුර කියන අමාරු වුණා. අපි ඒ දොස් ටිකෙන් එක දිගටම වැඩනේ. එතකොට මේ එකට බෙහෙත් තමයි කියන්නේ එයා එයාට බෙහෙත් ගන්නවා. එයාම දෙනවා මේක බොන්නයි කියලා. අපි දෙන්න එකම පංගුව බෙදාගෙන මේ අන්තිම මොහොතේදී යද්දි අන්තිම ෂෝ එක අපි දෙන්න ඉඳගෙන ප්ලේ කරේ. ගෙදර යද්දි මම කිව්වා මේ යන්න දෙපා. දැන් මටත් අමාරු නිසා මට ගොඩක් මට ඒක තමයි තියෙන ගොඩක් මවුල. අර මටත් අමාරු හිතේ නිසා මමත් නැගිට ගන්න බරෝ එහෙමම නිදාගෙන කතා කරේ යන්න දෙපා ඉඳලා යන්න ඩිලාලා ගෙදරින්. මේ මොකද හේතුව ඩිලාලා ගෙදර හිටියොත් මේ ඩිලා බලනවා හැම වෙලේම. ඒ කියන්නේ ටයිම් එකට ගිහිල්ලා කට්ටිය නැගිටලා කන්න දෙනවා. දැන් අපි ඔය හොටෙල්ස් වල නැගිටලා ඉද්දිම ටයිම් එකට අපි නිදන් හිටියත් ඇවිල්ලා දොරවල් වලට තට්ටු කළා කියන ඔක්කොම ටික විස්තර. ඒ නිසා මේ අර දැන් ගෙදර ගියොත් එයා තනි වෙලා තනියෙන් හිටි කවුරු නැතුව තනිය හිටියේ. එතකොට අපි දන්නවා අර අසනීපයින් ඉතින් අමාරුයි කියලා. දැන් කොහොමද යක් වෙයි කියලා කොහොමද හිතන්නේ හැ. ඉතින් යන්න එපා මෙහෙම ඉන්න කියද්දිම මේ කියලා ගියා නෑ මේ ගෙදර ගියාම තියනකන් නිදා ගන්න පුළුවන් ඒ නිසා යනවා කියලා ගියේ. මට තියෙන අවුල කොහොම හරි බලෙන් හරි නවත්ත ගන්න තිබ්බා නම් කියන එක තමයි මට තාමත් අදටත් තියෙන්නේ. ඒ වේදනාව යාළුවා අපිට එහෙම පසුතැවීම ජීවිතේ එනවා. මොකද හිතනනම් අදටත් ඉන්නවා. ඉන්නවා. ඔබට ඒ කණ්ඩායමට මම ඩිලත් කිව්වා. ඩිලටත් එක අතිශය දරා ගන්න බැරි වේදනාකාරී මරණයක්. එහෙම තමයි අපේ ලැබෙදියන් අපේ වීඩියෝ වෙද්දී අපිට ඒක ටික කාලයක් යනකම් දරා ගැනීම හරිම අසීරු කටයුත්තක් වෙනවා. ඊට පස්සේ අජිත් අයියා දැන් මෙතෙන්ට ගන්වනේ ශකි. අරගෙන ශකිව තරුවක් බවට පත් වෙමින් ඉඳින් තමයි එතනින් අයින් වෙලා යන්නේ. අයින් ඒ තීරණේ අජිත් අයියාගෙන් අයින් වීමේ තීරණේ ඒක හරි ප්‍රශ්නයක් නෑ, ගැටලුවක් නෑ. දැන් අපිට වැරදුනේ නෑ. ලීඩ් ගිටාර් වාදන ශිල්පියෙන් බවට පත් නොවි රිදම් ගිටාර් වාදන ශිල්පියෙන් බවට පත් වීමට බලෙන් ඔබ්බවලා ඒ ඔස්සේ එදවීම පිළිබඳව අද හිතෙන්නේ මොකක්ද? ඇත්තටම ඒක තමයි මේ ටර්නින් පොයින්ට් එක මගේ ලයිෆ් එකේ. එහෙම වුණේ නැත්තම් මම අද මෙතනත් නැහැ. මට يعني මං ලබාගෙන තියෙන දේවල් මේ වෙද්දි يعني ජීවිතේ පැත්තෙන් සහ මගේ يعني තම දෙයකින් මේ කිසිම දෙයක් මට අද නැහැ. එහෙනම් සමහරවිට මම මේ එක්කෝ මොකක්ද ජොබ් එකක් කරන්න කෙනෙක් වෙන්නත් ඉඩ තියෙනවා, නැත්තම් සමහර කෝල් රටක ඉන්න ඉඩ තියෙනවා. එහෙම මේ අද මෙහෙම ශක්‍රිය කියලා කෙනෙක් හැදුනේ ඇත්තටම එතන ගමේ ඉන්න කොල්ලෙක් අජිත් අයියා කියන පුද්ගලයා මේ අරගෙන බලහත්කාරයෙන් හරි අරගෙන එහෙම කරපු හිඳ තමයි. ඒ රිද්ම් ගිටාරිස් කෙනෙක් කර ඒ කියන්නේ සමහර ලීඩ් ගිටාරිස් කෙනෙක් වුණා නම් සමහර වෙටිත්ින් හොඳ ලීඩ් ගිටාරිස් කෙනෙක් වෙන්න ලක් ඉඩ තියෙනවා. සමහර විට ඉතින් එහෙම නොවෙන්නත් ඉඩ තියෙනවා. ලීඩ් ගිටාරේ දැන් අල්ලන්නේම නැද්ද? ලීඩ් ගිටාරේ කියන්නේ දැන් ප්ලේ කරන ගිටාරකින් කොහොමද ඒ කියන්නේ ඒ රිද්ම් කියලා දෙකම ප්ලේ කරන්න පුළුවන්. හැබැයි ඉතින් ඇත්තටම කෙරෙන්නෙම නැහැ. කෙරෙන්නෙම නැහැ. ඉතින් රිද්ම් ප්‍රැක්ටිස් කරනවා. ඒ තමතරව gedara innaka man ithin oy podi podi melody danawa play karana ekeka dewal samahara welawata keyboard ekak play karana bass guitar ekak ehema e dewal ara mona hari awashya nika anasawak ekak thunama play karanawa
ඒයන්නට විශේෂයෙන් නරක් ගහල දන්නුවන් මේකක් ගහන්න තරක හම පක්ටිස් කල හෙමකුත් කරන්න ශකී හිතාගන්න ගොඩක් දෙෙන හොඳ සල්ලි තියෙන හොඳ පවුල එක එකන්න සල්ලි තියෙන පවුලක් පවුල මොන පවුලක් වුණත් හොඳයි තමයි යම සල්ලි තියෙන පවුලක එහෙම සල්ලිකාර කොල්ල කියලා හැබැයි ශකීගේ කතාව අපිට හැදදි එහෙම නෙවෙයි මොකක්ද ඇත්ත කතාව පවුල ගත්ත අම්මයි තාත්තා හරිම දුප්පත් එයාලා ගිවල්වල අම්මගේ පැත්තයට සල්ලි තියෙනවා ඒනට අපේ පවුල ගත්හම යාලා රචන යාලගේ හිතු මනාපත විල්ල නිසා මම ඉප දෙද්දී මම හිටිය මැටි ගෙදරක එතගැන ඒකත් කුලියට ඉතින් අර පොඩිකාලඉඳන් ලොකු වෙනකම්ම සල්ලි තිබ්බ නැ සල්ලි තිබ්බ නැකැන්නේ තැන් ලොකු කාලෙක් සාමාන්‍ය දැනපි නිියසික් කරන කාලෙ අඩුම තරම මේ ප්‍රක්ටෙස් අද්දී බස්සක යන්න තරමත් සල්ලින ම 5 කිලමට හතරක් කෙතරයන්න ගිටාර කරිදාගෙන ඉතින් එතකොට සමහර දවස්වට කියන්නේ දැන් අපි ප්‍රක්ටිස් කරන රැයට එනේ පොඩි බෑන්ඩල් ප්‍රක්ටිස් කරා ඉතින් එතකොට මේ හතට විතර යන්නේ පහින් යන්න ඕන නිසා ගොඩක් දුර එතකොට කාලත් නිතුව යන්නේ අය ප්‍රැක්ටිස් වෙලා 12 මාට ඉතිරි වෙනවා ගෙදරදී පාන්දර දෙක විතර යනවා පහින් යන නිසා ඉතින් එතකොට රැයට හැමදාම බඩගින්නේ පන්න නැහැ එහෙම තිබ්බ ඉතින් ඒ කියන්නේ මේ සල්ලි පැත්ත ගත්තොත් අපි තාත්තා මොනවද කරේ තාත්තා කරේ ඩ්‍රයිවිං එයා ඩ්‍රයිවර් කෙනෙක් ඉතින් අම්මා මොකද ජොබ් එකක් කරේ නෑ තාත්තා තමයි ඔක්කොම කරන්නේ පවුලේ එකම දරුවා එක නෑ මල්ලි කෙනෙක් ඉන්නවා මල්ලි මට වැඩිය ගොඩක් බාලයි මම ඒ ස්කෝලේ යන කාලේ මම උතරයි ඒ කියන්නේ මල්ලි මට වැඩිය අවුරුදු 11ක් බාලයි ඒ නිසා එහෙම තමයි ඒ කියන්නේ තව දැන් ගත්තොත් ඇත්තටම ඇඳුම්මක්වත් ගන්න අපිට දැන් ඉන්න තත්ත්වය ඒ තත්ත්වේ බලපුවාම මේ මම මට අවුරුද්දට ඒ කියන්නේ අර සාමාන්‍ය අවුරුද්දකට කියලා ගෙදරින් අරන් දෙනවනේ සාමාන්‍ය එතකොට මේ අවුරුද්දකට කලිසමක් කරන් දෙනවා. ඒ කියන්නේ මේ අප්‍රියල් අවුරුද්දට කලිසමක් කරන් දෙනවා. බර්ත්ඩේ එක දෙසැම්බර් තියෙනවා. ඒතකොට බර්ත්ඩේ එක ටී-ෂර්ට් එකක් කරන් දෙනවා. ඒතකොට අවුරුද්දට මොන ඇඳුම තමයි තියෙන්නේ? ඊළඟ අවුරුද්ද වෙද්දි يعني අර ඇඳුමක් තියෙන නිසා අර තව එකක් හම්බ වෙනවා. ඔහොම අර එහෙම රොටේට් කරන් තමයි ආදීන්නේ. මගේ මට මතකයි මේ ලොකු ඊතකොට ලොකු කියන්නේ මම මේ පොඩි බෑන්ඩ් එකේ ප්‍රැක්ටිස් යද්දි ෂෝට්ක් ෂෝට් දෙකයි ඒ දවස්වල මට තිබ්බේ. මේ ඒක ෂෝට්ක් යණයක් මෙතන මේ යණයක් පැටලිලා මෙහෙම කැලලක් කිරිලා දැන් ගන්න නැහැ නේ වෙන. ඒක සල්ලි නැති නිසා මම මේ පොඩි අර මෙහෙම අර බැජ් තියෙන කොටු. ඒ බැජ් එකක් ඒ ගුණෙන් තියෙන මේ ඒකත් නිකන් පොඩි ඒක නිකන් වැඩ කැලලක් වගේ. එහෙම සීන් නැද්දන් යන්නේ අවුරුදු දෙකක් විතර ඒ ගැන්දා. එහෙම. මහගෙන. ගැඳුමක්වත් ඇත්තම ගන්න සල්ලි තිබුණා කිසිම දයක්. ලොකු කාලෙත් බෑන් ගහන්න ආපු මුල් කාලෙත් කට්ටක් කන්න එපා. ඒ කියන්නේ පොඩි බෑන් වල ගහද්දි කොහොමවත් සල්ලි නැහැ. අර දුකම වින්දා. ඊට පස්සේ ඉතින් ටික ටික හම්බ කරා. එහෙම ඉතින් ඊට පස්සේ තමන් ආස කරන ලයිෆ් එකට ටික ටික ආවා. ඒවල ඉතින් අද වෙද්දි මේ ආස හැමදේම ගන්නවා. ශකීගේ කතාවකදී මම මගේ අතීතයකට ගියා. දවසක් මම මගේ ඉස්කෝලේ ඇඳින කලිසම. ඉස්කෝලේ වැටෙන් පණින්න ගිහලා මෙතනින් එවුරා. අලුත් කලිසම මේ අවුරුදු දෙකම A-level කරද්දී අඬ දාගෙන ඇඳා අපේ පාසලේ අඬයක් දාගෙන ඉඳපු එකම දරුවා මම අපේ පවුලේම කුමඟකින් එකම් තිබ්බේ නැහැ. නමුත් ඒ යම් කිසි කාලේ එනවනේ. දරුවන් කීප දෙනෙක් එකට ඉගෙන ගත්තින් ඒ වියදම් කරන්න වෙද්දී හරි අමාරුයි අදුම් මාලා එන එක පවා. දැන් ශකි ඉන්න තැන මට කියන්න දැන් ඉන්න ගෙදර කාගෙද? ඉන්නේ තම මහ ගෙදර. අර මැටි ගෙදර නෙවෙයි. නෑ නෑ ඒකට ඒක අපේ කුලිය ගෙදර ඉන්නේ මහ ගෙදර කියන්නේ අපේ ගෙදර. ඒ කියන්නේ ගයක් හදලා. ඒ හදලා. ඒක ශකිගේ උදව් වෙනුත් ද හැදන්නේ. ඔව් මගේ කියන්නේ අපි දෙන්න ඒ කියන්නේ බාගෙට හදලා තිබ්බේ ඒක ඉතින් ටික මාත් හදන් ගියා. සහ මේ එතන දැන් කියන්නේ එතනින් හැර ශකීගේ පවුලටම ගයක් තියෙනවා. ඔව් ගයක් තියෙනවා කොහොමද? සහ මේ අපි අර ඉන්න තැනින් පොඩ්ඩක් වෙන තැනකට යන්න කියලා හිතන් අයිඩියා එකක් තියෙනවා. මැරි කරහම් ඒ කියන්නේ මැරි කරන දවසක ඒ නිසා මේ කියන්නේ මයි මල්ලි දෙන්නම එතන ඒ කියන්නේ අම්මයි තාත්තා විතරක් එතන ඉන්න කැමති. අපි දෙන්න මෙතන ඉන්න කැමති නැති නිසා මේ අපි අර එතනින් හැර තාම එතන මුකුත් විශේෂත්වයක් කරන්නේ නැහැ. අපි අර දෙන්නම වෙනම ගෙවල් දෙකක් හදාගෙන යනවා. යන්න හැකියාව දැන් ශකී ලැබලා තියෙනවා. දැන් ශකීටම කියලා හොඳ වාහනයක් තියෙනවා. අම්මා තාත්තා කිසිම කරදරයක් නැතුව දැන් ඉන්නවා. තාම තාත්තා රස්සාවක් කරනවා. ඔව් තාත්තා නම් නවතින්නේ. එයාට මම දැන් මේ ළඟදිත් කිව්වා ඔයා යන්න එපා වැඩිට මෙහෙමයි වැඩ කරන්න එපා කියලා. ඒ වුණාට එයා කියන්නේ මේ එහෙම නැහැ එයාට යන්න ඕනේ. එහෙම තමයි තාත්තා. ඔව් ඒක ඒ කියන්නේ එයා මේ කියන්නේ එයාට අර බෑ කියලා හිතන එකන් එයාට යන්න ඕනේ කියලා. ඒ නිසා දරුවන්ට බරක් දෙන්න තාත්තලා ගාව තමයි කැමති නෑ. ඒක තමයි ඒ තමයි තාත්තා. නෑ ඇත්තරම මේ මට දැන් මේ ඉස්සර කාලේ තේරුන්නේ නැහැ අපි දැන් අපිට එහෙම අරන් දෙන්න තියෙන හැම වුණත් අපි හිතනවා මේ
එහෙම අරන් දෙන්නේ නැහැ නේ අපිට දැන් ඇඳුමක් කොට ගන්න දෙන්නේ නැහැ කන්නයක් කොට ගන්න දෙන්නේ නැහැ එහෙම කියලා. පස්සේ දැන් මම ඒක දරද්දි දැන් මම දැන් මන් දරනවනේ ඒ තාත්තා දරපු ඒ දරද්දි මට තේරෙනවා මේ සමහරක් වෙලෙට ඒ කියන්නේ මෙයා කොච්චර මේ දැන් තමන් දැන් අපි උනත් දැන් අපි ආස හැමදේම සල්ලි වෙන කර කර ගන්නවා උනාට එයාට කියන්නේ මේ මෙච්චර කාලයකට උනත් එයාට අපි හින්දා ඒ දේවල් කරන්න හම්බුන්නේ නැහැ. එතකොට මේ මට දැන් තමා තේරෙන්නේ එයා කොච්චර කියන්නේ තාත්තා කෙනෙක් කියන්නේ කොච්චර මේ දේවල් දරන කෙනෙක්ද කියලා. තමන් ආස කිසි දෙයක් කරන්න නැතුව තමන්ගේ පවුල වෙන කියන්නේ තමන්ම ජොබ් එකක් කරලා මහන්සි වෙලා දැන් අපි කරනවා වගේ ඇත්තටම මේ සාමාන්‍ය අනිත් මිනිස්සු අපි කරනවා කියලා සතුටින් ජොබ් කරන්නේ නැහැ නේද? එතකොට ඒ වගේම ඒ වගේ පඩියක් හම්බ කරන්නේ නැහැ මහන්සිලා පොඩි පඩියක් හම්බ කරන්නේ. ඉතින් ඒතකොට ඒ හම්බ කරන පඩියෙන් තමන්ට සමහර වෙලාවට තමන් ආස කෑමක්වත් ගන්න ඇඳුමක් ගන්න එක කවදාවත් අර තමන්ගේ ළමයි වෙනුවෙන් වයිෆ් වෙනුවෙන් පවුල වෙනුවෙන් දේවල් කරලා තමන්ගේ දේවල් කැප කරනවා. ඒක මාර දෙයක්. ඒ කියන්නේ මට ඒක දැනෙලා තියෙනවා සමහර අවස්ථාවලදී මේ ඒක කාලවලදී සමහරක් වෙලාවට අපිත් කිර වෙන අවස්ථා එනවනේ. අන්න ඒ අවස්ථාවලදී සමහරකට මට මොන හරි දෙයක් ගන්න ඕනේ. ගන්න ඕන වුණාට මට ඒක ගන්න විදිහක් නැහැ. මං ඉතුරු වගේ කින් ටික කරන්න ඕන නිසා. එතකොට මට ඒක හිතලා තියෙනවා මේ මුළු ජීවිත මට මේ සතියකට දෙකකට ඉවසන්න බෑ. මෙයා ජීවිත කාලෙම කොච්චර දෙයක් කැප කරන්නේ නැද්ද කියලා. හැබැයි ශාකි ලස්සන තැනකට ලස්සන ජීවිතයකට එළඹිලා තියෙනවා. ඒ තමයි තාත්තගේ ධෛර්යය. ඒ නිසා ශාකි දැන් තාත්තට මම දන්නවා දුකක් දෙන්නේ නැහැ. ඔහු ඔහුගේ කැමැත්තෙන් තමයි ඔහු වැඩ කරන්නේ. ඒක තමයි මං කිව්වේ. තමයි තාත්තලා කොච්චර තිබුණත් දරුවන්ට උන් බරක් වෙන්න කැමති නැහැ. මං කොහොමත් අම්මට කතරේ වචනයක්වත් කවදාවත් කියන්නේ නැහැ. ඒක දැන් මට මං දැන් හරියට බරුවත් කියන්නේ ළමෙක් නෙමෙයිනේ. අවුරුදු දැන් මට 32. සාමාන්‍යයෙන් වෙන තැන් වල මම හිතන්නේ මොම නිකන් පොඩ්ඩක් සබ්බි දානවා හැම සීන් එකේ ඉන්නවනේ. මම මේ කවදාවත් කියන්නේ මම මරණකම් කියන්නේ නැහැ ඒගොල්ලන්ට කවදාවත්. කියන්නේ මම හැම වෙලෙම හිතන්නේ යාළ දෙන්න ඉන්දනේ මම අද ජීවත් වෙලා ඉන්නේ අතපය හතරේ. කියන්නේ යාළට අපිට දෙන්න දෙයක් තිබෙන්නේ නැති වුණාට අපිව හදලා මේ කියන්නේ මේ තත්ත්වයට අපි ඉන්න අපි හැදුවනේ හොඳට. ඒක ඇති. දීපු දේ තමයි මේ තියෙන්නේ. ඒක අපිට භෞතිකව ලැබෙන දේවල් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මේ දීපු දේ නිසා තමයි ඒ ලස්සන සුන්දර ඒ වගේ දැන් ශකී කතාවෙන් අපිට තේරෙනවා ශකී හරි ගුණකරු. එහෙමනේ දැන් ශකීව ස්ටේජ් එකේදී අපි දකිද්දී වෙන එකක් අපිට දැනුණාට ශකී වාශ්‍රය කරද්දී නිසා මේ කතාවෙන් තේරෙනවා ශකී කියන්නේ කොහොම කෙනෙක්ද කියලා. ඒ තමයි ඒ දෙන්න ශකීට දීපු දේ. ඔබටත් එහෙම තමයි. ඔබටත් යම් කිසි අවස්ථාවකට හිතිලා තියෙනා නම් එහෙම භෞතික දෙයක් ලැබුණ නැහැ කියලා. නමුත් ඔබ දෙසරම හැරිලා බලන්න ඔබට කේතරම් දේවල් ඔවුන්ගේ ලැබිලා තියෙනවාද කියලා. ඒ තමයි ඇත්තම කාරණේ. මම ජීවිතේ ගත්තේ ශකී ඔයාගෙන් මේ බලන් ඉන්න අපේ ප්‍රේක්ෂකින්ට යම් ආදර්ශයක්. ජීවිතේ හැම ගෙවිලා ශකී ගැන ගොඩක් අය හිතාගෙන ඉන්නේ අර විදිහට. නමුත් ශකී මේ විදිහට අද ලස්සන්ට ඇඳලා හොඳ වාහනයක ඇවිල්ලා හොඳ සතුටින් ජීවිතය ගත කරන තැනට ඇවිල්ලා ඉන්නේ. ඒ ධෛර්යය මහන්සිය උත්සාහය සා ඔබේ දෙමව්පියන්ගේ කැපකිරීම නිසා ශකී ස්ටේජ් එකේ හරි විශේෂකාරය දඟලනවා. මේක මේ ආකර්ෂණය ගන්න ඕනේ නිසා ඔබේ නායකයන් ඔබට කියපු කතාවක්ද නැත්නම් මේ නිවැසෙන් එකකින් එනවා නෑ. ඒක මේ නිකම්ම සිද්ධ වෙන දෙයක්. ඒ කියන්නේ මම මේ গিටාර එක අතර ගත්තාම මේ ඒක මම ඉස්සලාම එන්ජොයි කරනවා. ඒක මම ඒක සින්දු ප්ලේ කරන සින්දු වුණත් මම ඒ සින්දු ඉන්නේ ඒ සින්දු මොකක් හරි දුක හිතෙන එකක් නම් ඒක මම ඇස් ගොඩක් වෙලම ඇස් දෙක වහන් ඒ කරන්නේ. ඇස් දෙක වහගෙන මම ඒක දැන් මට වෙලා වගේ හිතලා මම ප්ලේ කරන්නේ අර කෝඩ්ස් වර්ක් එක පවා මම ඒකට අදාළ විදිහට තමයි මම ෆීල් කරවන්නේ. ඒතර පාන් සින්දුවක් යනවා හැදී අර ඒකේ ඉඳලා ඒ ෆන් එක මම ගන්නවා. ඉතින් ඒකට අර මමම තනියෙන් ඒක එන්ජොයි කරන නිසා මාව බලන් ඉන්න ඇයට අර මාව නිකන් මෙයා නිකන් මරු පාතලේ කියන දඟලනවා කරනවා කියලා එහෙම එකක් පේනවා. ඒත් අර ඒක නිකන් මම කරන්නේ මම ඒක එන්ජොයි කරන එක. එන්ජොයි කරන එක. දැන් ඕක ශකී හැමදාම එකම සින්දු ටික දැන් බෑන්ඩ් එක ගත්තොත් බෑන්ඩ් එක හැමදාම ලගී යන සේෂන් එකම ජනප්‍රිය සින්දු ටික ගහනවා. හැමදාම ගාද්දී එපා වෙලා ඇඟේ තියෙන ඒ ආදල්ලගේ ලල්ලක නැතු යන්නේ. ඔව් එකම සින්දු ටික ගහද්දී නම් එපා වෙනවා. එහෙම වෙන අවස්ථා තියෙනවා. අර ඊටත් පෙරිය දැන් එකම සින්දු ටික ගහුවට අපි මේ දැන් අපි දැන් session එකේ ගහන සින්දුවක් practice කරන්නේ නැහැ ජීවිතේටවත්. එතකොට අර ඒක දවසට එකපාරයි කොහොමවත් අදින්. මොකද දැන් stage එකේ ගහද්දී කායි නවත්තර ආය ගහන්නේ නැහැ නේ. ඒ නිසා ඉතින් දවසට එකපාර නිසා ඒක පොඩ්ඩක් එහෙම අර එච්චරම ගානක් නැහැ. මොකද ඉස්සරහ crowd එක ඉන්නවා. දැන් අපි play කරද්දී යාළත් පල්ලහෙන් නම් නටනවා අපුඩි ගහනවා. ඉතින් අපි අර යාළවත් බලාගෙන play කරන නිසා ඉතින් සමහර වෙලාවට crowd එක දිහා බලාගෙන ඒක අපි enjoy කරනවා. crowd එකත් එක්ක engage වෙනවා.
එතකොට ක්‍රවුඩ් එකත් එක්කම යනවා. ඒකින්ද තමයි අර ක්‍රවුඩ් එකට දැනෙන්නේ ඒක නිසා තමයි නේද? මේ ශකී දැන් ඔක සමහරු ක්‍රවුඩ් එකත් එක්ක එන්ගේජ් වෙන්නේ නැති වුණා. ඔව්. ප්ලේ කෙනෙක් යන්නේ නැහැ. යන්නේ. අපි දැකලා තියෙනවා ක්‍රවුඩ් එකත් එක්ක එන්ගේජ් වෙන ප්ලේයර්ස්ලා තමයි. ඔව්. ඒ ක්‍රවුඩ් එක අතරට ගිහිලා ෆෑන්ස්ලා හොඳ ෆෑන් බේස් එකක් හදාගන්නේ. සමහර වෙලාවට අයිකන් ටැග් එක තියාගන්නවා කවුරු හරි. කිහිප දැන් තනික් කෙනෙක් හෝ කිහිප දෙනෙක් මම කියන්නේ ගෑනු ළමයි උනත් වේවා සමහර ළමයි තමයි සමහර අවස්ථාවල නෑ දැන් සාමාන්‍යයෙන් කියන්නේ වෙන අයත් දැන් පල්ලෙහා ඉඳන් කැමති ඉන්න ගිටාරිස්ලා උනත් සමහර පොඩි එනවනේ එතකොට එයාලා උනත් අර අතනලා ආශක්‍යයාගේ හැංගි ගහදි තින අර එයාලටත් ඒක නේද මම දැක්කහම පොඩි අඳුන ගත්තා කියන එක හයි එකක් දෙනවා ඒ වගේ ඉතින් සමහරක් වේ ප්ලේ කරන ගමන් නිකන් පොඩි පොඩි ඔය ඉස්සරහා නිකන් විශේෂ දේවල් දැක්කහම පොඩි නිකන් එක එක නැ තියෙනවනේ ශක්‍යතර එක එක කියන්නේ මෙහෙමනේ දැන් තරුණ වයසේදී දැන් මටත් මතකයි මං ඉස්සර වෙඩින්ස් කරන්න ගියාම ෆොටෝග්‍රාෆර් කෙනෙක් වශයෙන් ඒ කාලේ මගේ ජනප්‍රිය කාලේ ඉතින් වෙඩින් එකේ ඉන්න එක ගෑනුලා මේකට අයි කන්ටැක්ට් එක තියාගත්තාම ඒක ඉවරනකම් ඉවර වෙනකම් ෆුල් එනර්ජටික් අපි වැඩ කරනවා තමයි ඒක මියුසිෂියන් ලත් එහෙම තමයි මට ගොඩක් අය ඔෆ් මයික් කියලා දෙන අද ශකී තමයි ඒක මේ කිව්වේ ඔව් එහෙම තමයි රණුක පිටිවැසි තමයි වෙන කතාවක් ආනවා ඒක ඒක හංගන්න දෙයක් නෑ ඉදිෂා කියන්නේ ඒක තරුණයින්ට තරුණියන්ගෙන් තමයි ලැබෙන්නේ තරුණිය ඔහොම අයි කන්ටැක්ට් එක තියාගෙන ඉන්න කරදරයක් වෙලා නැද්ද කවදාවත් කවුරුන් එහෙම මේ කිව්වොත් එහෙම ඒක එතකොට ඒක හරිනේ තේ නේද ඒ නිසා අපි ඒක ස්කිප් කරමු ඒ කියන්නේ නැත්තම් ඊට පස්සේ වෙනක අකමැති වෙන්න පටන් ගන්න එහෙම එහෙම නෑ කියලා එහෙම තමයි ඉතින් තරුණියන්ගේ ආකර්ෂණය සමහර වෙලාවට එක එක්කෙනා ඒක දරා ගන්න විදිය වෙනස් වෙනස්. ඒක ලංකාවේ විතර නෙවෙයි ලෝකෙම මෙහෙම. අපි ලංකාවේ තරුණියන් ලෝකේ අනිත් රටවල තරුණියන් හා සතදා බලද්දි අපේ රසිකාවියන් බොහොම හොඳයි නේද? හොඳයි හොඳයි හොඳයි. ලස්සනත් ලංකාවේ. මට නම් ලස්සන දෙම රට කිපෙර ගිහින් තිනවා. මේ ලංකාවේ ඉස්සර කාලේ අර මුල් කාලේ දිස්තනවා මේ නෑ මේට වැඩිය ලස්සනයි වෙන අය කියලා. හැබැයි දැන් මට දකින්න විදිහට මේ අපේ ලංකාවේ මිනිස්සු හරි ලස්සනයි. ලස්සනයි අනිවාර්යෙන්ම අපිට ඒක දැන් අපි ටීවී ස්ක්‍රීන්ස් වලින් දැකලානේ ඔය තීරණ ගන්න. ඔව්. හැබැයි අපි උන් ආශ්‍රය කරන්න ගත්තාම අපි උන් එක්ක සමීප වැඩ කරන්න ගත්තාම අපිට අන්තිමට තේරෙනවා මේ ලංකාවේ අපි තරුණියන් තමයි අරතනවා ලස්සන ඒ සුන්දර කියන එක. ඒක සුන්දරත්වයේ ඉතින් මැවෙනවා තම ඇසරීම් මතත් දෙන්නේ. ඔව් ඒක අනිවාර්යයි. කෙසේ වෙතත් හික්මීම අතින් ෆෑන්ස්ලා වශයෙන් අපේ තරුණියන් ඉතාමත් හොඳයි. හරි හික්මීමකින් ඒ ඒ දේවල් දරා ගන්න විදිනවා. ඔව්. ඒ දේවල් කරනවා. ශකීට වෙන බෑන්ඩ් වලින් කතා කරලා තියෙනවානේ. කතා කරනවා. අදටත් කතා කරනවා. ඔව් අදටත් කියන්නේ මේ යන්නේ කියලා දන්නවා. ඉතින් මම දැන් අයින් වුණා කියලා හෝ දැන් මොත් නයින් වෙනවා කියලා හරි කිව්වොත් කතා කරනවා කොහොමත්. ඔහුගේ දවස් ටික අයින් වුණා කියලා නාවියදින් කතා කරන්නේ. ඔව් කතා කරලා තියෙනවා. ඒත් ඉතින් අර මං කියනවා මේ අයින් වෙලා නේ එහෙම අසල. ලොකු බෑන්ඩ් වලින් කතා කරා තවත්. මේ දැනුත් ලොකු බෑන්ඩ් එකනේ ඉන්නේ. ඔව්. කතා කරනවා කියන්නේ දැන් දැන් කතා කරන්නේ නැහැ කොහොමද? මොකද හේතුව හැමෝම දන්නවා මම එන්නේ නැහැ කියලා. අයින් වෙන්නේ නැහැ කියලා. ඒකට හේතුව මේ මේක නිකන් තමන්ගේ බෑන්ඩ් එක වගේ. ඒක ඔයා දන්නවනේ. ඒ නිසා මේ ඒ කියන්නේ අර එතනදී අනිත් එක මන් දකින්න විදියට මේ හැම කියන්නේ අපිට ඕනෙම සංගීත කණ්ඩායමකට තමන් ඉන්න බෑන්ඩ් එක අංකකේ බෑන්ඩ් එක බවට පත් කරගන්න පුළුවන්. ඒකත් මේ අපි කට්ටියම එක වගේ තමන්ගේ ජොබ් එකට මහන්සිලා තමන් දේවල් කරන්න උත්සාහ කරොත් අනිවාර්යෙන්ම බැහැ කියලා දෙයක් නැහැ. මොකද අපි අපේ සංගීත කණ්ඩායමම අපි අයින් වෙද්දී අපිට මොකුත්ම තිබ්බ නැහැ. ප්‍රැක්ටිස් කරන්න තැනක්වත් තිබ්බ නැහැ. අපි හතර දෙනා නෑ යන්නේ ප්ලේස්ලා හිටියෙත් නෑ. දවස් පහක් ඇතුළත ප්ලේස්ලා හොයාගෙන ෂෝ එකකුත් ගහලා මාස දෙකක් විතර යනකම් වැඩ තිබ්බෙත් නැහැ. ඊළඟ මාසෙ නම් මුළු මාස ඒ කියන්නේ අප්‍රේල් මාසෙ නම් දිගටම අපේ මාස හැම මාසෙම පැක් මේ පැක් වුණා. ඉතින් ඒ තත්ත්වෙට අලුතෙන්ම බෑන්ඩ් එකක් හදලා එනවා කිය එන්න පුළුවන් නම් හැමෝටම පුළුවන්. ඒක බැරි කමක් නෑ. ඒක කැපවීම තමයි. මහන්සි වෙනවා. සහරවා කියපු එක තමයි නේද? අපේ බෑන්ඩ් එක වගේම ෂකී ඉන්නේ එතන එහෙම තමයි. නෑ බ්‍රේව් පහුගිය කාලේ යම් දෙදරීමකට ලක් වෙනවා. නමුත් කණ්ඩායමේ සමාජිකින් දෙදරීමකට ලක් වුණාට බ්‍රේව් දෙදරන් නැත්තේ ඒ නිසා තමයි. ඩිලා මට කියපු දේ මචං අයින් වුණා අපේ හොඳම යාළු ටිකක් අයින් වුණා තමයි. නමුත් මට ෂකියා සුරා මේ මේ අපේ හිටපු මගේ පණ වගේ හිටපු සෙට් එක දාම ඉන්න හින්දා මං බෑන්ඩ් එක දෙදරන එකක් නැහැ කියලා. අයින් අපි මෛත්‍රී කියලා යන මොහොතෙදිත් ඩිලයිමයි කතා කරද්දී ඒක තමයි ඩිලක් කිව්වේ. ඒ කියන්නේ අපි මොකද ඉන්න තැන
ඉන්න කොතනද ඒ තැනට අපි අපි අර කියන්නේ සාමාන්‍ය මනුස්ස ජොබ් එක කියන්නේ පඩිය එහෙම සීන් එකනේ අපි කියන්නේ පඩියට වැඩි දෙයක් කරන්න තමයි හැමෙන්නේ බන් මේක මගේ තැන කියන එක කියන්නේ මගේ කියන හැඟීමෙන් තමන්ගේ දෙයක් කවුරුත් තමන් නැති කරගන්න නැහැනේ තමන් ඒක උඩරිම දිනු කරන්නයි බලන්නේ ඒ වගේ අර එහෙම හැඟීමෙන් අපි වැඩ ගන්න ඉතින් හැමෝම ප්ලේ කරන එකේදී එකගාම ආසල්ලි හම්බනවා නෝඩින් පල්ලින් ගහලා දානවා කියන සීන් එකේ මම නැහැ මම හැම වෙලෙම මේ මහන්සි වෙන්නේ කරන්න පුළුවන් දේට වැඩිය කොහොමද තව දෙයක් කරන්න තමයි කරනවා කියන්නේ මේ වෙනසත් එක්ක ආපහු කොහොමද බෑන්ඩ් එක මේවා හදාගන්නේ කොහොමද ඒ ගියේ කොහොමද මේ වෙලාවේ ඩිලාගෙන් ලැබුණ උපදේශ ඇත්තටම ඩිලා ඔයා ඔයා සමාජිකෙක් විදිහට දැන් ඩිලා කවදාවත් මේ කියන්නේ ඔයා කොහොමද දැක්ක ඩිලා මේක දරාගත්තේ කොහොමද ඕගොල්ලෝ කොහොමද මේ වැඩේ දරාගත්තේ ඔය ඇත්තටම මේ එතන ඒ අවස්ථාව නම් අපි සෑහෙන්න අවුල් වුණා මොකද අපි හිතුවෙත් නැහැනේ මේ දැන් එකපාර එහෙම දෙයක් වෙයි කියලා. يعني එයාලා කිව්වෙත් නැතුව එකපාරට ෂෝ එකක් කළා ඒ තමයි මේ අපි හිනනවා හැම එකකට කිව්වේ. ඒකත් අර ඇක්ටමන් ප්‍රශ්න නැත්ත වෙන මොකක්වත් හේතුව කරන්නේ මේ අර වෙන මොකක් හරි වැඩ නැතුව හරි සල්ලි දෙන්න නැතුව එහෙම මොකක් හරි ප්‍රශ්නයක් කියලා ගියා නම් අර හිත හදා ගන්න පුළුවන්. එහෙම නැතුව හොඳට වැඩේත් යද්දි ලස්සන්ට එකපාරට අර කේප දෙනෙක්ට ඒකට ඇග්‍රීමන්ට් එකට යන්න ඕනේ ෂෝ ගහන්න කැමති නැහැ අපි මෙහෙමයි කියන තත්ත්වයට ආවනේ. ඒකේ ඒ අවස්ථාවේදී ඇත්තටම මේ ඒක අපි හැමෝටම එහෙම අවුලක් වුණා. හැබැයි ඒක දිලා මාරෙක්මට මැනේජ් කරා. ඒ කියන්නේ මැනේජ් කරා කියන්නේ සාමාන්‍යයෙන් මේ වෙන බෑන්ඩ් එකක් නම් ඒක අර බෑන්ඩ් එක ඇත්තම ඉවරටි මීරනවනේ. හැබැයි දිලාගේ තියෙන අර ඒ පැත්තට තියෙන දක්ෂතාවය කියන්නේ එයා හැම වෙලේකම මොකක් හරි දෙයක් වුණොත් ඊට වැඩිය තව දෙයක් එතෙන්ට අනිවාර්යයෙන්ම රීප්ලේස් කරනවා. ඒ නිසා මේ අන්තිමට ඉතින් අර උණු දේ හොඳයි කියන තැනට මං කියන්නේ හිතුවා ඒ හොඳයි ඔක්කොම. හිතුවා ඒත් හොඳයි. දැන් ඉන්න අයත් අර ඒ කියන්නේ දැන් අපරාධී කියන තැන නැහැ. දැන් අර දැන් කවිෂය හැමත් ඉන්නවා ඒක සින්දු බෑන්ඩ් එකටම කියලා දැන් සින්දු ගොඩක් ඒ කියන්නේ අර හැමෝම අහලා තියෙන ජනප්‍රිය කියන සින්දු 40ක් විතර තියෙනවා. අපිට දැන් තනි ෂෝ එකක් වුණත් අපේම සින්දු වලින්ම ප්ලේ කරන්න පුළුවන්. හදිස්සිය දවසක අපිට මේ කවදා හරි දවසක මෙහෙමයි Taman gisin විතරක් ගහන්න ඕනේ බෑන්ඩ් එකක් වුණාම කියන තැනක් ආව. දැන් අපිට ඒ තැන ඉන්න ගන්න පුළුවන්. ශකී යම් දවසක බෑන්ඩ් එකෙන් අයින් වෙන්න වුණොත් අයින් වෙන්න මොන හේතු නිසා? අයින් වෙන්නේ වුණොත් බෑන්ඩ් එකෙන් වුණොත් මම ආයේ බෑන්ඩ් ගහන එකක් නැහැ ගොඩක් දුරට. අයින් වුණොත් අයින් වෙන්නේ ඉතින් මම ලංකාවෙන් යන්න තමයි. කියන්නේ වෙන රටක පදිංචියට යන්න එහෙම තමයි අයින් වුණොත් අයින් වෙන්නේ. අයින් වුණොත් කියන්නේ කොහොමත් අන්තිම කාලේ කියන්නේ යන දැන්ම මේ ළඟට දෙන්නේ පස්සේ කාලෙකදී ඇති කියලා හැමදේම හිතුවම මේ මම මෙහෙන් යනවා කොහොමත් එතකොට තමයි ඉතින් අයින් වෙන්නේ එතකන් මියුසික් කියන එක නවත්තන්න නැහැ කොහොමද එතකන් ප්ලේ කරනවා සහ අර නොගැලපීම් නැති වුණත් තමයි ඉතින් ඒ නොගැලපීම් නැති වෙන්නේ නැති වෙයි කියලා මම හිතනවා මොකක්ද යන්න හිතන රට යන්න හිතන එක න අපේ මම්මලා ඉන්නේ ජර්මන් වල එහෙ තමයි ඉතින් යන්න කියන්නේ අපේ මල්ලිත් දැන් යනවා තව මාසෙකින් දෙන්නතර ඒ නිසා ඉතින් කට්ටිය මෙහෙට යන්න තමයි දවසක ඔව් දවසක ඒ කියන්නේ යනවා අනිවාර්යෙන්ම ඒ යන්නේ ළඟදි නෙමෙයි ඒ කියන්නේ මේ මේක බැරි වෙනක පණ නැති වෙනක මල්ලි ගීත ගායනය කරන එක පැත්තේ මොකද්ද අදහස ඉස්සරහට ගායකෙක් විදිහට ඉන්න ආසාවක් නැද්ද කැමැත්තක් නැද්ද ආසාවක් තියෙනවා ඒත් මට බෑ කියලා මං හිතන්නේ ඒ කියන්නේ දැන් මට බොක්ස් එක ප්ලේ කර කර සිං කරන්න පුළුවන් ඒ වුණාට දැන් මම දැන් ගිතර ඉද්දි මම ඔය වීඩියෝස් පවා දානවා එතකොට අවුලක් නෑ අර මට ප්‍රශ්නේ තියෙන්නේ මේ ස්ටේජ් එකේ සිං කරද්දී දැන් අපි කොහොමද ටෙම්ප් වැඩියෙන් ගහන්න ඕනේ අර එහෙම අමාරුයි මට ඒ කියන්නේ මට අර මම කිව්ව මං අර හැම වෙලෙම තනියෙන් එකක් ඇතුළේ ජීවත් වෙනවා කියලා ප්ලේ කරද්දී වුණා සිම්බුවක් කියද්දි මට ඕනේ අර ටෙම්පෝ එකේ කියන්නේ තනියෙන් මගේ ෆීල් එකේ අර ස්ලෝ ප්ලේ කරන්න ඕනේ ඒක අපිට ස්ටේජ් එකේදී ඒක හරියන්නේ නැහැ මේ ප්‍රශ්නේ එතන ඒ නිසා එතන ප්‍රශ්නයක් තියෙනවා සමහර විට සමහර ටිකෙන් මම දැන් මෙලඩි එහෙම කිහිපයක් දාලා තියෙන්නේ ට්‍රැක්ස් ටික පවා ගහලා තියෙන්නේ ඒව හැබැයි අර ස්ටේජ් එකට ගැලපෙන්නේ වනේ මේ කියන්නේ අර නිකන් අහන් ඉන්න පුළුවන් මට්ටමේ සමහරට ඒ වගේ කිහිපයක් කරලා ඉදිරියට දායි. තව එහෙම කිහිපයක් අපේ බෑන්ඩ් එක ඇයටත් කරලා තිනවා. එව්වත් එයාලත් එව්වා මේ ඉස්සරහට කොහොමද එනවා එව්වා. අර එහෙම මේ පැත්තෙන් දෙයක් වෙයි සහ මම කිව්වොත් මමත් ඒ වගේ දෙයක් කරයි. හැබැයි ස්ටේජ් එකේදී මම සිං කරන එකක් නැහැ. මොකද මට ස්ටේජ් එකේ සිං කරන්න බෑ. බෑ. ඒ කියන්නේ Tamanට එහෙම වුණොත් ප්‍රේ කෙනෙක් විදිහට දෙන්න පුළුවන් දායකත් අඩුවේ කියලා තමයි ශකී හිතන්නේ. ඔව්.
මේකෙන් තව අපිට ගම්ම වුණා ශකී කියන මියුසිෂියන් කෙනෙක් ඒ විදිහට බලද්දී කියන්නේ මෙලඩි නිර්මාණය කරනවා නේද ශා. මෙලඩි දානවා, ලිරික්ස් ගන්න පුළුවන්, ට්‍රැක් හදනවා. හදනවා. යම් කිසි කෙනෙක්ට ශකීකින් ඒ දෙයක් කරගන්න ඕන නම් කොහොමද ශකීව කන්ටැක්ට් කරලා කරන්නේ? කෝල් එකක් දෙන්න නම්බර් එක. නම්බර් කිය. දැම්මම කියපො. 977 504 445. මම තව දෙයක් අහන්නම් මේ රසිකින්ගේ ඉල්ලීමක් තිබ මේ දහන්න කියන මේ ටැටු ටැටු කලාව ශකී දක්වනා මම දැක ඇගේ නොයෙක් නොයෙක් තැන්වල ටැටුස් තියෙනවා මේ 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 කලාව පිළිබඳව ශකී ඉන්න තැන කොතන මේක හොඳ දැනනකද කියන එකද නෑ එහෙම නෙවෙයි ඒ කියන්නේ මේ මේකේ දැන් මම දන්නේ මේ ශකී ගහලා තියෙන ඒ වගේ මම සමහර ඒවා දකිනා මියුසික් වල සම්බන්ධයි කිං කියලා දෙයක් ගහලා තියෙනවා එතකොට මේ 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 ටැටු කියන්නේ නිකම්ම දෙයක් නෙවෙයිනේ ලෝකේ සමහර විට නෙවෙයි රස්ත්‍ය අදුකාරයෙන් ගහන දෙයක් කියලානේ. ආ දැන් ශකී මේ ගහලා තියෙන දේවල් වලින් ශකී ටැටුස් පිළිබඳව දක්වන අදහස යම් කිසි මැසේජ් එකක් තියෙනවද? මොකක්ද කියන එක තමයි මම මේ අහන්නේ. මේ මේ දේවල් වලින් මැසේජ් එකක් දෙනවද ඔයා? මේක ස්ටයිල් එකක් විදිහට කනෙක්ට් කරන්නත් පුළුවන් නේ. ගොඩක්ම ස්ටයිල් එකක් ඒක. ඒක ඒකෙන් මිනිස්සු එක්ක තීරණය වෙන්නම නේ. මොකද හේතුව මගේ ඇඟේ දැන් ටැටුස් කිහිපයක් තියෙනවානේ. හැබැයි මාව දකිද්දි මම හිතන්නේ රස්ත්‍ය අදුකාරයෙක් විදිහට පේනවා ඇති කියලා. එහෙම පෙනුනත් මම කියන පුද්ගලයා ඔය හොඳයි කියලා හිතන් ඉන්න හොඳට ඉන්න මිනිස්සු ඔක්කොටම වැඩිය හොඳයි කියන එක මම කොහොමද දන්නවා? මම කියන්නේ වෙනම පුද්ගලයෙක් මාව ආශ්‍රය කරන මිනිස්සෙක් ඒක දන්නවා. එතකොට ඒක ටැටු එක අදාළ වෙන්නේ නැහැ විදිහට මේ ටැටුස් ඉතින් මම ගහලා තියෙනේ වුණා නම් මේ ඔක්කොම පොසිටිව් තින්කින් තියෙනවා. අර දැන් මම අර පොඩ්ඩක් විශ්වාස කරනවා කියන්නේ මේ තමන්ම තමයි හැමදේම කරගන්න පුළුවන් තමන්ගේ ශක්තිය තමන්මයි කියන එක මම විශ්වාස කරනවා. අපි අර අපේ මනස හදාගන්න විදිහ තමයි අපිට හැමදේම ලැබෙන්නේ. ඒ කියන්නේ අපි අර හැමදේම නෑ නෑ කියලා හිතන් හිටියොත් අපිට නැහැම තමයි. අපි සතුටින් ඉන්න හැමදේම අපිට සතුට ආකර්ෂණය වෙනවානේ. ඉතින් මේ මේ හැමදේකම තියෙන දැන් මේක තමයි මගේ පළවෙනිම ටැටු එක කිං කියන එක. මේක නිකන් මේ බලහත්කාරයෙන් වගේ ගහපු එක. ඉතින් ඒ වුණාට සමහරු දෙන්නට දැන් මේ නම් ආමන්ත්‍රණය කරනවනේ. එතකොට දැන් මම හිතපු දෙයක් තමයි දැන් මේ හැම දෙයක්ම මෙතන වාක්‍ය කරනවා. මේ ඔක්කොම මේ පොසිටිව් තින්කින් තියෙන ඔක්කොම ඒ දේවල් තියෙන්නේ. අර ඒ දේවල් අපිට ආකර්ෂණය වෙනවා. ඒකෙන් ඒකනේ දැන් මේවල බෑඩ් තියෙන දේවල් තියෙනවා. එහෙම ඒවා ගැහුවොත් එහෙම පැත්තකට යනවා. එහෙම දෙයක් හරි මල්ලි එහෙනම් දැන් මම දන්න හොඳටම පරක් වුණා. අද ශකී එන්න හිටිය අපේ ඉන්ටර්විව් එකට විතරයි. ශකීට අපි දුන්න තව ඔපෂුනිටි එකක් අද ඒක ඉස්සරහට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙයි. ඒකට බොහොම ස්තුතියි. මොකද මේ ෆස්ට් ටයිම් ශකී අපි මොඩල් කෙනෙක් කරා අපේ විජය පුවත්පත් සමාගමට අපේ අනුබද්ධිත පුවත්පත සිරිකත පුවත්පතේ අද ශකීට ෆොටෝ ෂූට් එකක් අපි ලබා දුන්නා. ශකීගේ ජීවිතයේ සමහර විට ඒකෙන් වෙන තැනකටත් ඒකෙම අවතාර කරන ආසාවක් ඇතුණා ඒ පැත්තට ගැලමයි දෙකක් කනේ කරේ නේද බලමු ශකී ඉස්සරහට මොකද වෙන්නේ කියලා. දැන් හවස මාවර මණ්ඩිය ෂෝ එකක් තියෙනවා යන්න. ඒකෙන් හින්දා දැන් අද අපේ වැඩේ ලොකු උනේ හින්දා පරක් වුණා. එහෙනම් ඉතින් අපි සමුගමු හම්බ වෙමු. බ්‍රේව් අපි නිතර නිතර හම්බ වෙනවා. ජය වේවා මල්ලි. ජයෙන් ජයම වේවා. බොහොම ස්තුතියි ආවට. එහෙනම් ආව දවසක හම්බ වෙමු. එහෙනම් ඉතින් ඕගොල්ලෝ ආදරය කරන ඕගොල්ලෝ ප්‍රිය කරන තරුණ තරුවක් එක්ක තමයි අද අපේ කතාබහ දිගහැරුණේ. ජයවා. එහෙනම් හැමෝටම බොහොම ස්තුතියි අපිත් එක්ක රැඳිලා හිටියට. අද අපි ලස්සන තැනක අදත් ඉන්නේ අපේ ආදරණීය මිත්‍රයා සාගර අපිට තැන සැපෙව්වා. මීගමුව ජායල අපිට ඉන්න අයට පමුණුගම ප්‍රදේශයේ තියෙන ලස්සනම විෂුවල් එක තියෙන තැන විෂුවල් විලේජ් වල තමයි අද අපි ඉන්නේ. සාදර සමාදර අනුග්‍රහය හැමදාම වගේ විෂුවල් විලේජ් අපිට සැපයුවා නොමිලේ සම්පූර්ණයෙන් නොමිලේ. ඉතින් විෂුවල් විලේජ්ටත් ස්තුති කරන ගම ගිහිල්ලා එන්න. මම මිහිර තරුණයා ඔන්ලයින්.